සුබදාසක් හැමෝටම අදත් එක තුලා ඉන්නේ Android Lanka YouTube channel එක අරගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ බෑන්ඩ් වුණු WhatsApp එකක් නැවත යථාතත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් WhatsApp එක බෑන්ඩ් වෙනවා කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේ වෙද්දි මගේ WhatsApp account එක බෑන්ඩ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට WhatsApp එකට යන්න බැරි විදිහට this account cannot use WhatsApp කියලා. මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට message එකක් එන්නේ ඔයාගේ WhatsApp account එක WhatsApp ආයතනයෙන් බෑන්ඩ් කරාට පස්සේ තමයි. ඉතින් මෙන්න මේ විදිහට බෑන්ඩ් වෙන account එකක් ආපහු ගන්න කොහොමද? ඒ වගේම WhatsApp බෑන්ඩ් වෙන හේතු මොනවාද කියලාත් මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම වීඩියෝ එක like එකක් දැම්ම නැත්නම් දැම්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් පහල තියෙන subscribe button එක උඩ touch කරලා channel එක subscribe කරලා support එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තවත් මගේ channel එකේ ගොඩක් videos දාලා තියෙනවා. ඔයාලට වැදගත් video ඇති. කැමති නම් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේ විදිහට WhatsApp account එක banned වෙන හේතු. ප්‍රධානම හේතුව තමයි ඔයා mod WhatsApp පාවිච්චි කිරීම. ඉතින් මේ වෙද්දි WhatsApp ලාගේ official app දෙක හැර, ඒ කියන්නේ WhatsApp Messenger සහ WhatsApp Business app දෙක හැර Play Store එකේ නැති GB WhatsApp, mod WhatsApp මෙන්න මේ වගේ mod WhatsApp පාවිච්චි කරාම ඔයාගේ WhatsApp account එක ban කරනවා කියලා WhatsApp ලා කියලා තියෙනවා. ඉතින් ඔයාගේ WhatsApp එක ban වෙන දෙවෙනි කාරණේ තමයි ඔයා එකම message එක ගොඩක් දෙනෙක්ට යම, ඒ කියන්නේ එකම link එක වෙන්න පුළුවන් එකම message එක WhatsApp එකේ ගොඩක් දෙනෙක්ට යම. ඒ කියන්නේ WhatsApp එකේ message spam කරනවා කියලා තමයි මේකට කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරොත් ඔයාගේ WhatsApp එක ban කරනවා කියලා මෙන්න මේ WhatsApp ලා කියලා තියෙනවා. ඔයාගේ WhatsApp account එක ban වෙන්න බලපාන තුන්වෙනි කාරණේ තමයි අසභ්‍ය දර්ශන WhatsApp එකේ share කිරීම. ඒ කියන්නේ අසභ්‍ය දර්ශන තියෙන video තියෙන group එහෙම නැත්නම් අසභ්‍ය video link මෙන්න මේ වගේ දේවල් share කරොත් ඔයාගේ WhatsApp account එක ban කරනවා කියලා WhatsApp ලා කියලා තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි ඔයාගේ WhatsApp account එක ban වෙන්න. ඔයාගේ WhatsApp account එක 5 දෙනෙක් සහ ඊට වැඩි පිරිසක් ඒ වගේ 10 දෙනෙක් මෙන්න මේ වගේ ගොඩක් කට්ටිය ඔයාගේ WhatsApp account එක report කරොත් ඔයාගේ WhatsApp account එක ban කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp account එක ban වෙන්න පුළුවන්. ඒ වගේම WhatsApp account එක ban කරන ගොඩක්ම හේතුව තමයි mod WhatsApp පාවිච්චි කිරීම. ඔයා මේ වෙද්දි mod WhatsApp app පාවිච්චි කරනවා නම් ඔයා Play Store එකේ තියෙන WhatsApp original app එක ගන්න. Play Store එකේ තියෙන WhatsApp සහ WhatsApp Business මෙන්න මේ app දෙක විතරක් use කරන්න. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට ban වුණු WhatsApp එකක් නැවත අපි හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මගේ WhatsApp එක ban වෙලා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එකේ data clear කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ මේ WhatsApp එක අයින් කරලා ආයෙ ගන්න. මම ඔයාලට කියලා දෙනවා data clear කරන්න කොහොමද කියලා. ෆෝන් එකේ මෙන්න මේ සෙටින් ඇප් එක තියෙනවා. මෙන්න මේ සෙටින් ඇප් එකට යන්න. මේ සෙටින් ඇප් එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ ඇප් තියෙන තැන සොයා ගන්න. ඔයාට ෆෝන් එකේ ඇප් තියෙන තැන හොයා ගන්න බැරි නම් මෙන්න මෙතන උඩ අත්කාජයක් වගේ අයිකන් එකක් තියෙනවා. මේක උඩ ටච් කරලා මෙතන ඇප් කියලා ටයිප් කරන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඇප් තියෙන තැන ඔයාට ලේසියෙන් මෙන්න මේ විදිහට හොයා ගන්න පුළුවන්. උඩින් මෙනවා. හරි මම මේ විදිහට මගේ ෆෝන් එකේ ඇප් තියෙන තැනට යනවා. හරි ඊට පස්සේ මෙතන ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප් ටික පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ WhatsApp app එක මෙතනින් හොයා ගන්න. මම මෙන්න මේ විදිහට පල්ලෙහැට යනවා. හරි මේ විදිහට මගේ WhatsApp app එක මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ WhatsApp app එකේ මෙන්න මේ පහළටම ගියාම මෙතන storage කියලා එකක් තියෙනවා. මෙන්න මේ storage කෙනෙකුට ටච් කළා මේකේ පල්ලෙහැම clear data කියලා තියෙනවා. මෙන්න මේ clear data කියන එක ඔයාගේ ෆෝන් එකේ තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ clear data කියන එක හොයාගෙන මේක උඩ ටච් කරලා WhatsApp එකේ සියලුම data ටික clear කරගන්න. හරි. ඔයා මේ විදිහට WhatsApp එකේ data clear කරගෙන හරි එහෙම නැත්නම් ඔයාගේ WhatsApp එක අයින් කරලා නැවත install කරගෙන හරි දැන් ඔයාගේ WhatsApp app එක open කරගන්න. මම මේ විදිහට මගේ WhatsApp app එක open කරගන්නවා. හරි WhatsApp app එක open වුණාම මෙන්න මේ විදිහට අලුත් විදිහට තමයි open වෙන්නේ. මෙතන ඔයාලා English store ලා මෙන්න මේ හරි ලකුණ දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන agree and continue කියන කොට එකපාර ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්වන අලුතෙන් account එකක් හදාගන්න විදිය. මෙතන ඔයාලා ෆෝන් නම්බර් දෙන්න එපා. මෙන්න මේ උඩ තියෙනවා මෙන්න මෙතන dot 3ක්. මෙන්න මේ dot 3 උඩ එකපාර ටච් කරගන්න. හරි මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩම තියෙනවා link completion device help කියලා. මෙතනින් අපි යන්න ඕනේ මෙන්න මේ help කියන එකට. මෙන්න මේ help කියන එක උඩ එකපාර ටච් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට walk in කියලා මෙන්න මේ විදිහට load day වගේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් problem detected කියලා. මේකේ පල් හැම තියෙනවා this doesn't answer my question කියලා. මෙන්න මේ වගේ කොළපාට icon එකක් තියෙන කොටුවක්. මෙන්න මේ කොටුව උඩ එකපාරක් touch කරගන්න. හරි ඊට පස්සේ නැවතත් connecting කියලා ඔයාලට මෙන්න මේ වගේ එකක් පෙන්වනවා. ඊට පස්සේ පහළම තියෙනවා visit our help center කියලා එකක්. මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්න. හරි මේක උඩ touch කරාට පස්සේ ඔයාගේ web browser එක open වෙනවා.
ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ web browser එක load වෙන්න පටන් ගනි. WhatsApp එකේ website එකට තමයි ඔයාලා මෙන්න මේ විදිහට WhatsApp එකෙන් load වෙන්නේ. හරි මේ website එක ඔයාලා පල්ලහැට මෙන්න මේ විදිහට පල්ලහැට මෙද්දි ඔයාලා මෙතන පෙන්නන contact us කියලා එකක් තියෙනවා. මෙන්න මේ contact us කියන එක උඩ එකපාරක් touch කරගන්න. හරි ඊට පස්සේ නැවතත් මෙන්න මේ විදිහට website එක load වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන පෙන්නන contact WhatsApp කියලා උඩම පෙන්නන WhatsApp messenger support කියලා. ඒ වගේම පහලින් තියෙන WhatsApp business support කියලා. ඔයාගේ බෑන්ඩ් වන WhatsApp එක normal WhatsApp app එක නම් මෙන්න මේ උඩම තියෙන එක තමයි අපි යන්න ඕනේ. ඔයාගේ බෑන්ඩ් වන WhatsApp එක business WhatsApp account එකට යන්න නම් මෙන්න මෙතන business WhatsApp account එක යට තියෙන contact us කියන එක තමයි යන්න ඕනේ. මගේ මේ වෙද්දි බෑන්ඩ්ලා තියෙන normal WhatsApp එකක්. ඒක නිසා මම මෙතන මේ contact us කියන එකට touch කරගන්නා මේ WhatsApp messenger support කියන එක යටතේ තියෙන ඔයාගේ business WhatsApp එක ගන්නා මෙන්න මේ business WhatsApp කියන එක යටතේ තියෙන contact us කියන එකට touch කරගන්න මම මේ විදිහට මෙතන contact us කෙනෙකුට එකපාරක් touch කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට නැවතත් මේ page එක load වෙනවා. හරි ඊට පස්සේ ඔබට මෙන්න මේ වගේ WhatsApp interface එක බලා ගන්න පුළුවන්. contact WhatsApp කියලා පහළම පෙන්නනවා මෙතන country එක. මෙතනවල country එක ශ්‍රී ලංකා කියලා automatically select වෙලා ඇති. ඊට පස්සේ පහළම තියෙනවා මෙතන phone number එකක් type කරගන්න ඕන. මෙතන phone number එක type කරද්දී බිංදුව නැතුව type කරගන්න. ඔයාගේ band run number එක තමයි මෙතන අපි type කරගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට ඔයාගේ band run WhatsApp number එක බිංදුව නැතුව මෙන්න මෙතන type කරගන්න. ඊට පස්සේ පහළම තියෙනවා email address කියලා. මෙතන email address එකට ඔයාගේ phone එකේ තියෙන වැඩ කරන email address එකක් දෙන්න. මේක අනිවාර්ය වෙනවා. ඔයාගේ phone එකේ තියෙන ඔයාට mail බලන්න පුළුවන් email address එක මෙතනට ලබා දෙන්න. හරි මෙන්න මේ විදිහට ඔයාගේ email address එක මෙතන type කරගෙන පහළ තියෙන confirm email address කියලා මෙතනටත් ඔය මෙතන දුන්නම email එක පහළටත් add කරගන්නවා. මේක මෙන්න මේ විදිහට select කරලා මේක copy කරලා මෙතනට paste කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට ඊළඟ step එක විදිහට තියෙන්නේ මෙතන දෙන how do you use WhatsApp. ඒ කියන්නේ WhatsApp use කරලා තියෙන මොන phone එකෙන්ද කියලා අහනවා. ඔයා Android phone එකකින් WhatsApp use කරනවා නම් මෙන්න මේ Android කෙනෙකුට touch කරන්න. ඔයාගේ iPhone එකක් තියෙන්නේ මෙන්න iPhone එකක් තියෙනවා නම් මේ iPhone කියන එක උටච් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ computer එකෙන් ඔයා WhatsApp use කරනවා නම් web and desktop කියන එක use කරන්න. මම මෙතනදී මගේ phone එක Android phone එකක් තියෙන නිසා මෙන්න මේ Android කියන එක උට touch කළාම ටික් එක දා ගන්නවා. හරි ඊට පස්සේ තවත් පහළට යද්දී ඔයාලට මෙතන පෙන්නනවා please enter your message below කියලා. මෙතන අපි type කරගන්න ඕනේ අපේ WhatsApp number එක ban වෙලා තියෙනවා. මේක unban කරලා දෙන්න කියලා තමයි මෙතන type කරගන්න ඕනේ. මෙතන ඔයාලා සිංහලෙන් type කරලා බෑ. මෙතන ඉංග්‍රීසි වලින් type කරගන්න ඕන. මම මේ වෙද්දි මම type කරගත්ත එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මම message එකක් type කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ message එකත් මම comment කරන දෙන පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ message එක මොනවා type කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් ලස්සන්ට ඔයාටම message එකක් type කරලා මෙතනට දාන්න පුළුවන්. ඒ වගේම මෙතන පහලින් ඔයාගේ නම්බර් එක දාන්න. මෙන්න මේ මම වරහන් කරලා තියෙන්නේ මගේ බෑන්ඩ් වුණ WhatsApp නම්බරේ. මෙතනට ඔයාගේ බෑන්ඩ් වුණ WhatsApp නම්බර් එක තමයි දාගන්න ඕනේ. හරි මම මේක මෙතනින්ම කොපි කරලා අතනට පේස්ට් කරගන්නවා. මම මේ මැසේජ් එක කමෙන්ට් කරලා තැන පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා දාලා තියන්නම්. ඔයාලට මේ මැසේජ් එක බලලා මෙතන ටයිප් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට මේ මැසේජ් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ පල්ලහැ තියෙන කොළපාට කොටුවක් next step කියලා. මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ පාල සෙන්ඩ් ක්වෙස්චන් කෙනෙකුට ටච් කරලා මේක සෙන්ඩ් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ අපි ආපු මැසේජ් එක WhatsApp එකට සෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මේල් එකට මෙයාලා මැසේජ් එකක් එනවා පැය 24ක් එහෙම නැත්නම් දවස් 3ක් ඇතුළත මෙයාලා මේල් එකක් එනවා ඔයාගේ WhatsApp එක අන්බෑන් කරාද එහෙම නැත්නම් අන්බෑන් කරන්න බැයිද කියලා. ඔයාගේ මේල් එකට මැසේජ් එකක් එනවා. අපි අතන ඇතුළත් කරපු මේල් එකට තමයි යවන්නේ. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ විටිං විට ඔයාලගේ මේල් ඇඩ්‍රස් එක චෙක් කරලා බලන්න මෙන්න මේ විදිහට මේල් එකට ගිහිල්ලා ඔයාට WhatsApp එකෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා මෙන්න මේ විදිහට WhatsApp කියලා එකකින් හරි එහෙම නැත්නම් support කියලා එකකින් හරි ඔයාට මේල් එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න මේ මැසේජ් එක දාලා පැය 24ක් එහෙම නැත්නම් දවස් 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම reply එකක් දානවා. ආග WhatsApp එක unban කරලාද එහෙම නැත්නම් unban කරන්න බැයිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් බෑන් වෙන WhatsApp එකක් අපිට WhatsApp එක හරහා contact කරගෙන unban කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා වීඩියෝ එක කරද්දී මොකක් ප්‍රශ්නයක් ගැටලුවක් ආව නම් පල්ලෙන් comment කරන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට reply කරන්න. ඒ වගේම වීඩියෝ කොහොමද නම් අනිවාර්යයෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.